ක්‍රීඩා සංගම් රසක නිලවරණ පහුගියදා පැවතුණා. ඒ වගේම තමයි තවත් සංගම් රසක නිලවරණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. අපි දකිනවා මේ නිලවරණ පැවැත්වීමේදී විවිධාකාරයේ අර්බුද ඇති වෙනවා. සමහරු නාම යෝජනා දෙන්නේ නැහැ. එතකොට නිලවරණ පවත්වන්න ගියාම ඒව කඩාකප්පල් වෙනවා. ඉතින් තවත් ක්‍රීඩා සංගම් 18ක නිලවරණ මේ මාසයේ අවසානයේදී පැවැත්වෙන්නට නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සම්බන්ධ කරගත්ත ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් කේලි රුවන්චන්ද්‍ර මහත්මාව. රුවන්චන්ද්‍ර මහත්මා අපිට කියන්නකෝ නිලවරණ පැවැත්වීමේ සූදානමක් තියෙනවා ඉදිරියේදී. දැන් මේ මොන සංගම් වල නිලවරණද පැවැත්වෙන නියමිත වෙලා තියෙන්නේ? දැනට මෙතෙක් නිලවරණ පවත්වන්න හැකුණ සංගම් 18ක් සඳහා. ඒ කියන්නේ සංගම් 17කුත් ඊට අතරව කලින් අතුරු පාරක මණ්ඩලයක් තිබුණා කරාටේ දෝ සංගමේ සංගම් 18ක නිලවරණ පැවැත්වීම සම්පූර්ණ කටයුතු සූදානම් කරලා තියෙනවා. හොඳයි. එතකොට මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණයත් මේකට ඇතුළත්ද? නැහැ. දැනට ක්‍රිකට් සම්බන්ධයෙන් අතුරු පාරක මණ්ඩලයේ තවදුරටත් කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් ඇමතිවරයා විසින් මාව දැනුවත් කළා නැහැ. එහෙම නැත්නම් ගැසට් නිවේදනයක් නිකුත් කළා නැහැ. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිලවරණ පැවැත්වීම සම්බන්ධයෙන්. හොඳයි. එතකොට මේ නිලවරණ කවදද පවත්වන්න සැලසුම් කරලා තියෙන්නේ? නිලවරණයේ අවසාන වශයෙන් පැවැත්වෙන්නේ ජූලි මාසේ 27, 28, 29, 30 කියන දින හතර තුර. හොඳයි. එතකොට මේ දිනවල සිදුවෙන ක්‍රියාමාර්ග මොනවද මේ සම්බන්ධයෙන්? ඊට පෙර අපි නාම යෝජනා ගන්න දිනවක වහන දීලා තිබෙනවා. ඒකට ඒ නාම යෝජනා සම්බන්ධ විරෝධතා තියෙනවා නම් ඒව ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඊට අමතරව ඡන්ද නාම ලේඛන සම්බන්ධ විරෝධතා තියෙනවා නම් ඒව ඉදිරිපත් කරන්නත් අපි කාලයක් දීලා තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් කළ යුතු නම් විමර්ශනයක් කරන්නත් අපි කාලය දීලා තියෙනවා. හොඳයි. මේ නිලවරණ වෙනුවෙන් ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. හැබැයි අපි දැක්ක මේ පහුගිය කාලෙත් මේ වැඩපිළිවෙල මේ ආකාරයෙන් ක්‍රියාත්මක වුණා. නමුත් සමහර සංගම් නාම යෝජනා බාර දුන්නේ නැහැ අවසාන මොහොත වෙනකන්. ඒකට එක් හේතුවක් වෙනවා මේ අවුරුදු 4 නීතිය. දැන් මේ වෙනකොටත් මේ වෙද්දිත් නාම යෝජනා බාර දෙන්නේ නැති, එහෙමත් නැත්නම් මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන සංගම් ඉන්නවද? මෙතෙක් අපට එහෙම වාර්තා වෙලා නැහැ. මොකද තාම නාම යෝජනා ඉස්පත් කරන තව කාලයක් තිබෙන නිසා දැන් ඒක නම් කියන්නත් අමාරුයි. අපි නාම යෝජනා බාර දීමේ අවසාන දිනේ සහ වේලාවෙන් පස්සේ තමයි පුළුවන් වෙන්නේ. සමහර සංගම් නාම යෝජනා ඉදපත් නොකර ඉන්නට ඉඩ තිබුණාද කියන්නේ. හොඳයි. අපි ලොකු සූදානමක් වෙලා පැවතුපු නිලවරණ කිහිපයක් තිබුණා පහුගිය දවස්වල. නමුත් අපි දකිනවා මේ ජාත්‍යන්තර සංගම් වලින් මේ නිලවරණවල ප්‍රතිඵල වලට විරුද්ධ වෙනවා. අපි දැක්ක මල්ල ක්‍රීඩා සංගමේ නිලවරණයේ අභියෝගයට ලක් කරලා ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා සංගමයෙන් නිකුත් කරලා තිබුණ නිවේදනයක් ලිපියක් යොමු කරලා තිබුණා වුන් අපේ මල්ල ක්‍රීඩා සංගමයට මේ නිලවරණේ නීති විරෝධී යලිත් නිලවරණයක් පැවැත්විය යුතුයි කියලා. ඒ වගේම තමයි පාපන්දු සම්මේලන නිලවරණය සම්බන්ධිනුත් මේ වගේ මතයක් තිබෙනවා. සහ තවත් ක්‍රීඩා සංගම් කිහිපයක නිලවරණ ගැන මේ වගේ මතිමතාන්තර ඇති වෙමින් තිබෙනවා. ඉතින් මෙහෙම දේවල් ඇති වෙන්නේ ඇයි? මොකද්ද මේකට හේතුව? ඔව්, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානම කාරණය තමයි ඔටොනොමි කියන එක. ඒ කියන්නේ සංගම් වලගේ යම් තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් තිබිය යුතුයි කියන අදහස. අපි අමාත්‍යාංශයක් හැටියටත් දෙපාර්තමේන්තුවක් හැටියටත් අපි ඒ අදහසට එකඟ වෙනවා, ඒක අගය කරනවා. අපිට උත්සාහය වෙන්නේ ඒ තීරණ ගැනීමේ නිදහසේ සංගම් වලට ලබා දෙන්නට. හොඳයි. දැන් ඇයි අපිට ඒ නිදහස නැත්තේ? දැනට අපේ තියෙන නීති රීති යටතේ තමයි අපට නිලවරණ පැවැත්විය යුතු තිබුණේ. ඒ අනුව අදාළ සංගම් නිලවරණ පවත්වලා නව ඔෆිස් බෑරස නව නිලධාරී මණ්ඩලයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකට ඒ නිලධාරී මණ්ඩලය අපේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ හැටියට අපි සැලකන්නේ ඔවුන් විධිමත් තේරීපත් වූ නිලධාරීන් හැටියට. ඒකට අපිට තවදුරටත් ඒ විදිහේ තමයි කටයුතු කරන්න වෙන්නේ. අපි දකිනවා ඔවුන් විධිමත්ව තේරීපත් වූ නිලධාරීන් විදිහට. නමුත් ජාත්‍යන්තරය දකිනවා ඔවුන් විධිමත්ව තේරීපත් නොවුණු නිලධාරීන් විදිහට. ඇයි ජාත්‍යන්තරය මේ වෙනස් විදිහකට දකින්නේ? ජාත්‍යන්තරය මේ විදිහට නොදකින්න හේතුව තමයි නිලවරණ පැවැත්වීමට පෙර ඒ නිලවරණ සඳහා ඉදිරිපත් වන පුද්ගලයින්ට යම් සීමාවක් පනවලා තියෙනවා අපේ නියෝග වලින්. අවුරුදු දෙකකට වඩා වැඩි යම් තනතුරු දරන්නේ තවදුරටත් ඒ තනතුරු සඳහා ඉල්ලුම් කරන්නට නැහැ කියන එක. ජාත්‍යන්තරය කියන්නේ මෙවැනි වසර දෙකක සීමාවක් තිබීම සුදුසු නැහැ කියන එකයි. ඉතින් ඒක ජාත්‍යන්තරයේ අදහස ඒක. හොඳයි. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් සමීර අපි මීට පෙරත් කිහිප වතාවක් කතා බහට ලක් කරලා තිබෙනවා මේ අවුරුදු 4 නීතිය පිළිබඳව. අපි විතරක් නෙවෙයි ජාතික ඔලිම්පික් කමිටුව අවුරුදු 1.5 කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් මීට විරුද්ධව කටයුතු කරමින් ඉන්නවා. දැන් මම අහන්නේ ඔලිම්පික් කමිටුව මේ සම්බන්ධයෙන් විරෝධයක් මතු කරලා තිබෙනවා, මේ සම්බන්ධයෙන් යම්කිසි සාකච්ඡා ආරම්භ වෙලා තිබෙනවා, මේ සම්බන්ධයෙන් මොකක්ද ක්‍රියාත්මක වෙලා තියෙන වැඩපිළිවෙළ මේ නීතිය වෙනස් කරනවාද නැත්ද? ඔව්, අමාත්‍යවරයා විසින් විශේෂ කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුවේ මම සමාජිකයෙක්. අපි මේ සම්බන්ධයෙන් අවස්ථා ගන්නවකදී සාකච්ඡා කළා. දැන් කෙටුම්පත් කරමින් පවතිනවා අදාළ සංශෝධන. බාහස්වදින්ද අපි බලාපොරොත්තු වෙනවා ඒක අපේ සමාජිකයන් අතර නැවතත් බෙදාගෙන අවසාන කෙටුම්පත් සකස් කරන්නට. ඒ අවසාන කෙටුම්පත් අපි බලාපොරොත්තු වෙනවා
ලංකාවේ අනිකුත් සමාජික සංගම් එක්කලා බෙදා හදාගෙන ඔවුන්ගේ අදහසුත් විමසන්නට. හොඳයි, මේ ඉදිරිපත් වෙන විසඳුම සියලුම ක්‍රීඩා සංගම් වලට එකඟතාවයකට පත්විය හැකි. ඒ වගේම අපේ ක්‍රීඩාවේ උන්නතියට හේතු සාධක වෙන විසඳුමක් බවට පත්වේවි කියන විශ්වාසය අපි තුල තිබෙනවා. සමීර, ඒ වගේම තමයි අපි වැඩිදුරටත් කතා කරන්නේ මේ අවුරුදු 4 නීතිය පිළිබඳව විතරයි. නමුත් ඔලිම්පික් කමිටුව සඳහන් කරනවා තවත් වගන්ති 11ක් තිබෙනවා වෙනස් කළ යුතු. මේ ක්‍රීඩා පනතේ සංශෝධනය කළ යුතු වගන්ති 11ක් තියෙනවා කියන කාරණේ ඔවුන් සඳහන් කරනවා. ඉතින් මේ සියලු දේවල් අපේ රටට සහ ක්‍රීඩාවට යහපත් ආකාරයට වෙනස් වේවි කියන බලාපොරොත්තුව සහ විශ්වාසය අපි තුල තිබෙනවා. මේ දේවල් වෙනස් වනතුරු, වෙනස් කරනතුරු අපි ප්‍රවෘත්ති සංවාදයෙන් හැමදාමත් ඒ පිළිබඳව අවධියෙන් ඉන්න සූදානම්.